අයිබෝවන් සිල්ලු දෙනාටම මම රංජිත් විතානගේ සභාපති පාරිභෝගික අයිතින් සුරකීම ජාතික ව්‍යාපාරය. අපි අද මාධ්‍ය සාකච්ඡාව කැඳවීමට තීරණය කළේ හෙළිදරව්වක් කරන්න. මොකක්ද හෙළිදරව්ව? මේ රටේ පොල් තෙල් දැම් වල තියෙන ප්‍රශ්නයක් පිළිබඳව සහ පොල් තෙල් වල මිල වැඩිවීමේ සූදානමක් පිළිබඳව සහ මේ මාෆියාවක් පිළිබඳව අපි ඉලිකරන්න යන්නේ. පොල් ගෙඩියක් මේ වෙනකොට අලෙවි වෙන්නේ රුපියල් 120ක් 130ක් වෙන මුදලකට. පොල් වැඩිවීමට හේතු කිහිපයක් බලපාන විවිධ අවස්ථාවල පොල් මිල ඉහළ යනවා. පොල් මිල ඉහළ යාමත් එක්කම මෙවර සාධාරණ මිලකට පොල් තෙල් ටිකක් මිලදී ගන්න මේ රටේ පාරිභෝගිකයන්ට අවස්ථාව සැලසෙලා තිබෙනවා. ඒ පොල් තෙල් වල ඒ සැපයුම කාර්යක්ෂමතාවයෙන් යුක්තව සිද්ධ වෙන නිසා පාරිභෝගිකයට සාධාරණ මිලට පොල් තෙල් ටිකක් ගන්න තියෙන අවස්ථාව නැති කිරීමට මේ රටේ කූට ව්‍යාපාරිකයෝ පිරිසක් මාන බලමින් සිටිනවා. කොහොමද ඒක කරන්නේ? කවුද යාලට කියන්නේ? පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයයි හඳුන්නා ගන්න පිරිසක් පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයන්ට මුවා වෙලා පාරිභෝගිකයාව ගසා කෑමේ සූදානමක් තමයි මේ තියෙන්නේ. කොහොමද මේක කරන්නේ? මේ කියන පිරිස ඉතිහාසයේ ඉඳලම කරේ පොල් තෙල් වලට විෂ පාම් තෙල් කවලම් කරලා පොල් තෙල් අධික මිලට විකුණලා ලාභ ගැනීම. දැන් මේ වෙනකොට පාම් තෙල් මිල වැඩි, පොල් තෙල් මිල අඩුයි. ඒ නිසා මේ පිරිස ක්‍රියාත්මක වෙලා පොල් තෙල් මිල වැඩි කරගන්නවා පාම් තෙල් මිලටත් වැඩියෙන්. පාම් තෙල් මිල, පාම් ඔයිල් මිල ඔවුන් වැඩි කරගත්තට පස්සේ මොකක්ද කරන්නේ? දැන් පොල් තෙල් මිල වැඩි නම්, මෙයාලට පුළුවන් පාම් තෙල් කවලම් කරලා අධික ලාභයක් ලබා ගන්න. ගිය වසරේ බොරු මාෆියාවක් ගෙනහැල්ලා, බොරු මවාපාලා මේ පිරිස මොකක්ද කරේ? පොල් තෙල් සැපයුම විකෘති කළා, පොල් තෙල් වල මිල වැඩි කරා. පොල් තෙල් මිල වල මිල වැඩි වෙන හැම අවස්ථාවකම වෙළඳ පොලේ විෂ පාම් තෙල් කවලම් කරපු පොල් තෙල් අලෙවි කරන්න පුළුවන්. මෙන්න මේකට තමයි මේ පිරිස පාර හදාගෙන තියෙන්නේ. අපි දැක්කා පහුගිය කාලේ පුරා මේ රටේ විෂ පොල් තෙල් පිළිබඳව කතා බහක් ඇති වුණා. අද වෙනකොටත් ඒ කතා බහ ඇති වෙලා තියෙන මාධ්‍ය ආයතන අපි දැක්ක මේ පිළිබඳව හෙළිදරව් කරා. අද වෙනකොටත් මේ දේශීය නිෂ්පාදකයෝ හඳුන්වා ගන්න පිරිස සහ මේ වෙළඳ පොලේ තියෙන පොල් තෙල් වල නියම ප්‍රමිතිය බලන්න කිසිම ආයතනයක් කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා මේ ව්‍යාපාරයේ ජයටම කරගෙන යන්න මේ පිරිසට පුළුවන් හැකියාවක් ලැබිලා තියෙනවා. ඒ නිසා මෙවරත් පොල් තෙල් සැපයුම විකෘති කරලා, පොල් තෙල් මිල වැඩි කරගෙන ෆාම් ඔයිල්, විෂ පාම් ඔයිල් මේ පොල් තෙල් වලට කවලම් කරලා පාරිභෝගිකයට විකුණන්න සූදානමක් තමයි මේ තියෙන්නේ. මේ හෙළිදරව්ව ඒ සම්බන්ධවයි. ඒ නිසා අපි කියනවා මේ රටේ අදාළ අංශවලට, අපි කියනවා රජය වලට මේ ව්‍යායාමය, මේ උත්සාහය නැති කරන්න කටයුතු කරන්න. මේ රටේ 2 කෝටියකට වැඩි වූ පාරිභෝගිකයෝ වෙනුවෙන්, මොකද ඒ විෂ පොල් තෙල් අලෙවි කරන සෑම අවස්ථාවකම මේ නිෂ්පාදකයෝ නෙවෙයි බැනුම් අහන්නේ, මේ රජය බැනුම් අහන්නේ, මේ රාජ්‍ය ආයතන බැනුම් අහන්නේ, මේ රාජ්‍ය ආයතන නිලධාරී බැනුම් අහන්නේ, මේ මාෆියාව නවත්තන්න ඉඳන් අපි පළවෙනිම මේ හෙළිදරව්ව කරනවා. මේ වසරේදීත් මේ හදන්නේ පොල් තෙල් මිල වැඩි කරලා, පාම් ඔයිල් කවලම් කරලා විකුණන ජාවාරම ක්‍රියාත්මක කරන්න. එහින් අනිසි විපාක දෙකක් සහ වෙනත් විපාක මේ රටේ පාරිභෝගිකයාට ඇති වෙනවා. මොකක්ද එක? පොල් තෙල් වැඩි මිලට මිලදී ගන්න වෙනවා. අනෙත් එක තමයි මෙයාලා කිසිදු ප්‍රමිතියක් නැතුව නිසි අමුද්‍රව්‍ය නොයදා මේ හදන මේ පොල් තෙල් පාම් ඔයිල් තෙල් වලට කවලම් කරලා පොල් තෙල් බවට පරිවර්තනය කළා මේ විකුණන. ඒ හින්දා පාරිභෝගිකයන් නොමග යවනවා. ඒක දැඩි වරදක්. ඒ වගේම තමයි පිළිකාකාරක සහිත මේ පාම් ඔයිල් කවලම් කර, විෂ පාම් ඔයිල් කවලම් කර පොල් තෙල් පාරිභෝගිකයන් මිලදී ගන්න වෙලා තියෙනවා. එහෙනම් අපේ රජයට කියනවා වහාම මේ පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයන්ගේ නමට මුවා වෙලා, ඔවුන්ට මුවා වෙලා මේ පිරිසක් මේ කටයුතු කිරීම වහා නතර කරන්න. මේක පිටිපස්සේ ඉන්න එක බංකු කොලොත් ව්‍යාපාරිකයෙක්, ඔහුගේ බැංකු ණය ගෙවා ගැනීම සඳහා තමයි මේ කටයුතු කරන්නේ. ඒ හින්දා අපි කියනවා එක් බංකොලොත් එක් ව්‍යාපාරිකයෙකුගේ බැංකු ඒ අයිරාව ගෙවා ගැනීම සඳහා මේ රටේ 2 කෝටියකට ආසන්න පිරිසකට පොල් විෂ පොල් තෙල් කවන්න හදන්න එපා.
විසපාම් ඔයිල් කවලං කරපු පොල් දෙල් කවන්න හදන්න එපා. එහෙනම් අපි ඉතාමත් මාදරන රජෙන් ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේදී. ගිය වසරෙත් අපි මේ හෙලිදරව්ව කරා. අපි දන්නවා ගිය වසරේ පොල් දෙල් බෝතල් රුපියල් 800 900 දක්වා ගියා. එතකොට මෙන්න මේ කියන මාෆියාකාරයෝ ක්‍රියාත්මක වෙලා විසපාම් ඔයිල් පොල් දෙල් වලට කවලං කරලා විකුණා. එහෙනම් මෙවර මේ හෙලිදරව්වත් එක්ක අපි මේ රජෙන් ඉල්ලා සිටින්නේ වහාම මේ කණ්ඩායම පිළිබඳව සෝදිසියෙන් ඉඳලා ඒ පොල් දෙල් වලට විකෘති සැපියුමක් ඇති කරලා පොල් දෙල් මිල වැඩි කරන්න හදන එක වහාම නවත්තන්න කටයුතු කරන්න. මොකද මේකට බිත්තර වලට උනේත් මේක, කුකුල් මස් වලට උනේත් මේක. ඒ මාෆියාව ක්‍රියාත්මක වුණ හින්දා තමයි අද රුපියල් 32ක් ලාභ ලබන්නේ බිත්තරයකින් බිත්තර නිෂ්පාදකයා. ඒ හින්දා කුකුල් මස් වලට උන දේ, බිත්තර වලට උන දේ පොල් තෙල් වලට වෙන්න එපා කියන ඉල්ලි වෙන්න. පොල් දෙල් බිත්තර වලට උන දේ, කුකුල් මාස් වලට උන දේ පොල් දෙල් වලට වෙන්න දෙන්න එපා කියන ඉල්ලීම අපි මේ අවස්ථාවේ රජෙන් කරනවා. දැන් රජයේ සි මාධ්‍ය විකාශන අධිකාරිය මතක් ගේන්න හදනවා. නමුත් ජනාධිපතිතුමා කියනවා මාධ්‍ය මර්ධනය කරන්නේ නැහැ කියලා. මේ මොකද්ද සිද්ධ වෙන්නේ? මාධ්‍ය විකාශන අධිකාරි පනත හෝ වෙනත් පනතක් ගහැන්ලා මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කරනවා නම් ඒක ඉතා හොඳයි. හැබැයි මාධ්‍ය විකාශන අධිකාරි පනත කියලා පනතක් ගහැන්ලා මුට්ටියක් දාලා බලන්න හදනවා නම් මේ රටේ ජනතාවගේ, මේ රටේ මාධ්‍ය ආයතනවල අයිතිවාසිකම් එහෙම නැත්නම් ඒ අදහස් ප්‍රකාශ කරන දින අයිතියට වැටබඳින්න හදනවා නම් ඒ හරහා නඩු දාන්න හදනවා නම් මිනිස්සුන්ට මාධ්‍ය ආයතන අපි එකට කියලා විරුද්ධයි. ඒ නිසා අපි කියන්නේ එහෙමනම් ඇයි මේ පනතන මේ කොන්දේසි දාලා තියෙන්නේ? මේ පනත ගෙනියගෙන යුත්තේ මානව අයිතිවාසිකම් ආරක්ෂා වෙන ආකාර රටකට මානව අයිතිවාසිකම් ඉතා අවශ්‍යයි. මාධ්‍ය වාර්තා කරන්නේ මේ රටේ ජනතාවගේ ප්‍රශ්න, මේ රටේ ජනතාවගේ ගැටලු, එතකොට වංචා දූෂණ මේවා හෙළදරව් කරන්නේ නැතුව රටේ නිෂ්පාදනයක් එහෙම රටේ සංවර්ධනයක් දකින්න හම්බෙන්නේ නැහැ. ඒ හින්දා අපි කියනවා මාධ්‍ය විකාශන අධිකාරී පනත මගින් මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් කඩ කරන්න හදනවා නම් ඒකට අපි දැඩිව විරුද්ධ වෙනවා සහ අපි හිතනවා මේ මුට්ටියක් දාලා බලන්න හදන්නේ කියලා. හැබැයි මේ රටේ ජනතාවයකට විරුද්ධ වෙලා මේ මාධ්‍ය ආයතන රැකගැනීමේ සටන මේ රටේ පාරිභෝගිකයෝ ඉන්නවා, එමගම ජනතාව ඉන්නවා. මොකද පාරිභෝගිකයට ඉතා අවශ්‍යයි මේ මාධ්‍ය. ඒ හින්දා අපි කියන්නේ මේ අවස්ථාවේදී රජයට කිසියම් ආකාරයකට මේ ජනතාවගේ අයිතිවාසිකම් මේ පනතාරා හකුළුවන්න හදනවා නම් ඒක කවදාවත්ම හරියන්නේ නැහැ. මාධ්‍ය මර්ධනය කරන්නේ නැතුව ජනතාවට අයිතිවාසිකම් හදා දෙන්න හදනවා නම් අපි ඒකට විරුද්ධත් නැහැ. ඒ වගේම ජනාධිපතිතුමාගේ අවංක අදහස ඒක නම් ඒකටත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැන් මේ කසුකුසුව තමයි මේ සමාජයේ තියෙන මේ පනත පිළිබඳව, මේ තියෙන කොන්දේසි පිළිබඳව බලද්දී ජනාධිපතිතුමා කරන ප්‍රකාශය සහ මේ පනත අතර විශාල පරස්පරයක් තියෙනවා. අන්නේ පරස්පරය පිළිබඳව තමයි මේ සමාජයේ අද කතිකාවක් ඇති වෙලා තියෙන්නේ. ඒ හින්දා දැන් ජනතාවට 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දීලා තියෙන ওই අයිතිවාසිකම් ටික තුන්වෙනි පරිච්ඡේදයෙන් ඒවා අපි දැන් භුක්ති විඳිනවා. දැන් මේ විකාශන අධිකාරී පනත ගේන්න හදන්නේ මේ විදේශීය රටවල ආකෘතියට කියලා කියද්දි, හැබැයි දැන් විදේශ රටවල් ජනතාවගේ අයිතිවාසිකම් කඩ කරන්න පෙළඹෙන්නේ නැහැ. ඒවා උන්ට ලබා දෙන්න හදනවා. හැබැයි අපේ ජනාධිපතිවරයා හදන්නේ 100%ක්ම ජනතාවගේ අයිතිවාසිකම් තවදුරටත් ලබා දෙන්න නම්. මොකද ඔහු කියන කතාව තමයි සාපරාදී අපරාධ වරද ඔහුළු ඉවත් කරේ. ඒක අපි පිළිගන්නවා. ඒක ඉතාමත්ම හොඳ දෙයක්. අද කාගේ හරි කීර්ති නාමයට හානියක් වුණා නම් අද සිවිල් අධිකරණයට තමයි යන්න පුළුවන්. එතකොට වෙනද දැන් මේ අපරාධ නඩු. හැබැයි ඒක ඉස්සරහට දාලා අතීතයේ දෙයක් ඉස්සරහට දාලා අනාගතයේ දෙයක් ජනතාවගේ නැති කරන්න හදනවා නම් අන්න ඒ පිළිබඳව තමයි සැකය අපි තුල තියෙන්නේ. අනිවාර්යයෙන්ම කවුරු හරි නාස්තික විවේචනය කරනවා නම් කිසිම පුද්ගලයෙකුට, රජයේසේවකට, කිසියම් ආයතනයකට ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඒ පිළිබඳ සැකයක් නැහැ. එතකොට ඒක මාව විවේචනය කරන්න පුළුවන්, මම තවත් අය විවේචනය කරන්න පුළුවන්. හැබැයි නාස්තික විවේචන නෙවෙයි. අපි සතුව කරුණු තියෙනවා නම් දූෂණයක් වුණා කියලා ඒ දූෂණයට අපිට කෙලින්ම ඇඟිලි දික් කරන්න පුළුවන් නම්, ඒකට කටයුතු කරන්න පුළුවන් නම් ඒ අයිති අපි හැමදාම තියාගන්නවා. මොකද අපි මාධ්‍ය සාකච්ඡා තියන්නේ කාටවත් මඩ ගහන්න නෙවෙයි, අපි කිසියම් දෙයක් හෙළිදරව් කරන. අද අපි මේ විෂ පොල් දෙල් ගැන අපි හෙළි කරවේ. ඒ සඳහා සාක්ෂි අපි සතුව තියෙනවා. ඉතින් ඒ හින්දා මං හිතන්නේ මේ පනත ගෙනහැල්ලා අපේ අයිතිය නැති කරන්න හදනවා නම් ඒක බොරුවක්. මොකද ඒක මුලාවක්. මොකද අපි මේ සාක්ෂිත් එක්ක අපි කතා කරන්නේ. හැබැයි කවුරු හරි පුද්ගලයෙක් ඉඳලා
කවුරු හරි පුද්ගලයෙක් ඉඳලා කාට හරි මඩ ගහන්න මේ මාධ්‍ය භාවිතා කරනවා නම් ඒ නවත්විය යුතුයි. හැබැයි ඒකට පිළියම් අපේ නීතිය තුරත් තිබෙනවා. ඉතින් තවත් නීති අවශ්‍ය වෙයි කියලා අපි හිතන්නේ. හැබැයි ඒ මුවාවෙන් දැන් මේ සිවිල් ක්‍රියාකාරීන්ගේ ජනතාවගේ අයිතිවාසිකම ලබා දෙන්න කියලා, රජයේ නිලධාරීන්ගේ අයිතිවාසිකම් ලබා දෙන්න කියලා මාධ්‍ය ආයතන මර්ධනය කරන්න හදනවා නම් ඒක වැරදි. ඒ පිළිබඳව අපි දැඩි ලෙස කනගාටු වෙනවා. ඒ පිළිබඳව අධිකරණය තමයි තීරණයක් ගන්න ඕන. මොකද ව්‍යවස්ථානුකූලව එතුමාට සීළු බලතල හිමි වෙලා තියෙන ව්‍යවස්ථානුකූලව. ඉතින් තව ව්‍යවස්ථාවෙන් එළියට ගියහම සාරධර්ම පිළිබඳ ප්‍රශ්නයක් රටේ ඇති වෙලා තිබෙනවා. ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන කියලා. හැබැයි ඒකට අවස්ථාව දීලා තියෙන්නේ 1978 අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්.